අතන ඉන්නේ හොඳ නැති ගෑනු දෙන්න නේද මුන් දෙන්න මගේ දෙයක් අන්න වගේ බලාගෙන ඉන්නවනේ අප්පා බලමුකෝ බලන්න මොකාට දෙන්නේ කියලා මුන් දෙන්න අයියේ කොහමද ඔයාට කාට දාන්නේ අයියා කිව්වි මට තාම අවුරුදු 18 ලැබුවා විතරයි අයියෝ ඒකට මොකද මට තාම අවුරුදු 16යි නේ අයියේ මට නම් අවුරුදු 21යි ඉතින් ඇයි ඔයාලා මට වයස කියන්නේ ඕගොල්ලන්ගේ මට ඕගොල්ලන්ගෙන් වයස අහන්න ඕමනාවක් තිබ්බේ නෑනේ එහෙම නෙමෙයි ඔයාව දැක්කම හරිය ලස්සනයි ඔයත් එක්ක තනියෙන් ඉඳලා කතා කරන්න හිතෙනවා මාත් එක්කද තනියෙන් කතා කරන්න ඕන ඔව්වනේ මෙයත් එක්ක තමයි ඔයාට ඕන සතුටක් ඕන සැපක් මටයි මෙයාටයි දෙන්න පුළුවන් මොකක් ඕන සැපක් ඕන සතුටක් ඔව්වනේ ඕන සැපක් ඕන සතුටක් දෙන්න පුළුවන් ඔයා කැමතිද අපි ගණන් දෙන්න දෙන්න කියන්නකෝ බලන්න उत्तर देनेंगी අයියෝ මම මිනිස්සුන්ට සැප දෙනවා කී කිය. ඕගොල්ලෝ අම්මා ජීවිතේ කාල කන්නි කරගන්න කියන්නකෝ. නැති කරිකමට තමයි අයිය අපි මේ ජොබ් එක පටන් ගත්තේ. හරි. දැන් අඬලා වැඩක් නැහැ ඕකට. මට කියන්න. ඇයි ඕගොල්ලන් ওই තත්ත්වෙට වැටුනේ? ඇයි මේ ඇඟ විකුණගෙන කන්න? ඕගොල්ලන් මේ තත්ත්වෙට වැටුනේ ඇයි? නැති කරිකමට තමයි අයිය. අපි අම්මලා තාත්තලා අපි උස් මහත් කරලා ඉස්කෝලේ යවලා ජොබ් එකක් කරන්න කියලා හිතාගෙන කොළඹට ඉවුවේ. ඊට පස්සේ තමයි මේ තත්ත්වෙට උදා වුනේ. ඉතින් දෙයනේ හොඳ ජොබ් එකක් කරලා ලස්සන ජීවත් වෙන තිබ්බනේ අයියෝ ඒ ජොබ් එකම තෝරගත්තේ. අපි කොළඹ ආවට පස්සේ අපි දෙන්නටම එක ඇන්ටි කෙනෙක් හම්බුණා. ඒ ඇන්ටි තමයි ගිහුවේ සල්ලි ගොඩක් හම්බ කරන්න පුළුවන්. රස්සාව තමයි මේක කියලා. ඒකයි අපි දෙන්නම මේකට ආවේ. බලන්න ඕගලන් කරන ওই රස්සාව එක එක මිනිස්සුන්ට සැප දෙන එක කොයිතරම් නරක වැඩක්ද කියන්නකෝ. ඔයා හිතන්න ඔයාගේ අම්මා ওই තත්ත්වෙ හිටියානම් ඔයා කොච්චර දුක් වෙනවද? අනේ මගේ අම්මට පයින් එපා. ඒගොල්ලෝ මේ කිසිම දෙයක් දන්නේ නැහැ අයියේ. එහෙනම් දෙයනේ ඔයාට තාම වුරුදු 16යි අරයට 21යි දෙයනේ ලස්සන්ට ඉගෙනගෙන ලස්සන ජොබ් එකක් කරලා හොඳට හොඳ කොල්ලෙක් හොයාගෙන කසාද බැඳලා ලස්සන්ට පෞල් ජීවිතයක් ගෙනියන්න පුළුවන් නේද ඔය වගේ ජරා රස්සාවල් කරන්න එපා අප්පා ඔය වගේ කාන්තාවන් කී දෙනෙක් ඉන්නවද මේ ලංකාවේ ඒ හැම කෙනෙක්ටම මට මේක කියන්න බෑ මට හම්බුනේ ඔය දෙන්න විතරයි ඒකයි මම ඔය දෙන්නට මේක කියන්නේ ඉතින් අයියේ අපි වෙන මොනවා කරන්නද දැන් සමාජේ අපි ගැන හිතන්නේ හරි වැරදි විදියට ඒකට සමාජයට බැනලා වැඩක් නැහැ. ඕගොල්ලන්ම තමයි මේ සමාජයට හැඩ ගැහිලා තියෙන්නේ. ඒක නිසා මේ සමාජය වෙනස් කරන්න බෑ. තමන්ම වෙනස් වුණොත් තමන්ට මනන්නතාවයක් ගොඩනගා ගත්තොත් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ. ඔයා හිතන්න කවදා හරි ඔයාගේ දුව ඔයාට ළමෙක් හිටියා කියන්නකෝ. ඒ දුව කවදා හරි ඔයා කරන ওই ජරා රස්සාවම් කරන්න ගත්තොත් ඔයාට කොච්චර දුක හිතෙයිද? මම කරපු මේ ජරා රස්සාවම මගේ දුවත් කරනව නේද කියලා. බයිනව නෙමෙයි මම මේ තේරුම් කරනවා ඔයගලන් හිතන්න ඔය දෙන්නම ඔය දෙන්න වගේ අඩු වයසෙන් ඔය රස්සාව කරන කී දෙනෙක් ඉන්නවද සල්ලි වල තණ්හාවට එක එක මිනිසුන්ට සැප දෙන්න එපා ඔයාට කවදාද හොඳ ස්වාම පුරුෂයෙක් හම්බ වෙයි එදාට ඒ කෙනා ගැන හිතන්න හනි අයියේ දැන් බලන්න නංගි සෝෂල් මීඩියා වැහි වැහලා එක එක ගෲප් බලන්න WhatsApp වල යන දේවල් කෙල්ල විකුණනවා අඩු වයසෙන් පොඩි ළමයිව ගණන් දාලා විකුණනවා වෙබ්සයිට් කොච්චර හැදිලා තියෙනවද ඕගලනුත් ඒ තත්ත්වෙට නේද වැටලා තියෙන්නේ අනේ මට නම් වැඩක් නැහැ. ඕගලන් තේරුම් අරගෙන මේ සමාජයේ හොඳ තත්ත්වයක් අරගෙන හොඳට ජීවත් වෙන්න බලන්න අප්පා. ඔයා කියන කතාව ඇත්ත ඇයි? ඒත් අපි කොහොමද ඕක කරන්නේ? අපි ඒව ඩීල් කරනව එක්කෙනෙක්. ඔව් අප්පා. එයා ගොඩක් අසයි. පොට්ටේ අපිට ගහනවා බයිනවා. ඉතින් ඕගලන් පැනලා යන්න. නැත්තම් පොලිසියට යවල්ලලා දෙන්න. නැත්තම් හැමදාම ඕගලන් එක එක්කෙනාට සැප දෙනවා කී කී. තමන්ගේ ජීවිතය විනාශ වෙන කරගන්න එක විතරයි අප්පා වෙන්නේ. බලන්න ওই දේවල් වලින් එක එක ලෙඩවල් හැදෙනවා. ඒ ලෙඩ හැදුනට පස්සේ සමාජයට මොහොන දෙන්නේ කොහොමද කියන්නකෝ අම්මා තාත්තට කවුද හරි බැන්දොත් බඳින මිනිස්සයාට කොහොමද කොච්චර දුක හිතේද ඒ කට්ටියට ඕගලන් තේරුම් ගන්න අයියේ ඇයි නංගි අනේ අයියේ අන්න අපි ඩීල් කරන්න එක්කෙනා එනවා එයා ගොඩක්
ගියපන්කෝකද මොකද උතන වෙන්නේ මං සෑහෙන වෙලාවක් තිස්සේ බලාගෙන ඉන්නේ මල්ලි වාට මෙන්න අංගිල දෙන්නවම ඕනනම් කියන්න හොඳේ මට මේ නංගිල දෙන්න ඕනේ අයියේ ඔය වගේ ජරා වැඩ කරන එක නවත්තලා දාන්න පව් වැඩ කරන්න එපා අයියේ අහිංසක කෙල්ලන් ජීවිත විනාශ කරන්න එපා උහුම මොකද්ද පරය තෝ කිව්වේ තෝ මොකාට දෙන්න යන්නේ අනේ අයියේ රන්වට යන්න එපා තෝ ආද මම මකනවා බල්ලා ඔයා ඔය කරන වැඩේ වැරදි අයියා අනේ අපි නිසන් මේ අය කුටි කන්න හදන්නේ මං තෝව මරලා ගඟට දානවා බල්ලා යාළුවනේ ටෝටි බෝඩි channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න like එක ගොයි comment එක ගොයි මතකතුව දාගෙන යන්න මේ චූටි බූටි Thank you, friends.